මට 2002 අවුරුද්දේ මුණ ගැහෙනවා ලංකාවේ ජේෂ්ඨ සංගීතඥයෙක්. ඔහු ගීතත් 20ක් 25ක් ගායනා කරලා තියෙනවා. ඔහුගේ නම මට කියන්න බෑ. ඒ අයගේ පුතුවද සුපිරි තරු මාව මරයි නම කියනවා. මාත් එක්ක බොහොම සමීපව ආශ්‍රය කරා. මට වඩා ගොඩක් ජේෂ්ඨයි. දවසක් මට මෙහෙම කියනවා, මල්ලි මට මාර වැඩක් වෙනවා. මම කිව්වා මොකදයි මාර වෙන්නේ? මම බාත්කණ්ඩ يعني ඉන්දියානු සංගීත විභාග වලට යන ළමයින්ට වයලින් පන්තියක් කරන. මල්ලි වයලින් ඉගෙන ගන්න එනවා ගෑනු ළමයි. මේ ගෑනු ළමයන් නොආපු දාට මට උගන්වන්න දෙන්නේ. මම ජනේලෙන් බලනවා, දැන් ඒ මේ මනුස්සය හරි අවංකව කියන්නේ මනුස්සයා මේ අශිෂ්ට මේ අසභ්‍ය චරිතයක් නෙමෙයි. මට කියන්න දෙයක් නෑ. මං ඉතින් එයා ගීත ඇදගෙන අයියෝ මටත් උගන්නකොට ඔහොම වෙලා තියෙනවා. ඔහොම කියලා අවුරුදු දෙකකට පස්සේ මම මෙයාව මුණ ගැහෙන්න යනවා. යනකොට මෙයා මේ වගේ වෙලාවකට ගිහිල්ලා ඒ නගරේ තානායමට නගරේ නීතිජ්ජ මහත්තුරු උසාවි ඉවරලා ඇවිල්ලා මෙයාට හොඳට අනුග්‍රහය දක්වලා එයා අනුග්‍රහය ලබලා නැගිටින්නවත් බැහැ. මංගි වැඩකට නීතිජ්ජ මහත්තුරු එහාට මෙහාට ගියා. මං කිව්වා, අයියේ යන් මං අයියව ගෙදර ගිහින් දාන්නම් කියලා. මාතේ කතා කරන්නේ පැත්ත බලාගෙන ඉන්නවා. ඇස් වලින් කඳුළු වෙනවා. මම ගියාට 10 ඉඳලා ටිකක් සැරෙන් කතා කරා. ඊට පස්සේ මට කියනවා, මල්ලි මම අර මල්ලිට අර ගෑනු ළමෙක් ගැන කියලා තියෙනවා. මම බය වුණා. දැන් මේවා සංස්කෘතියද ශිෂ්ටාචාරයේ නොගැලපෙන දේවල්. මොකක් හරි වැරද්දක් කරා ඇති කියලා. මම කිව්වා, ඇයි? මල්ලි මේ ගේසුමානේ ඒ ළමයා පන්තියට ඇවිල්ලා බුලත් අතක් දීලා වැඳලා ලබන මාස කසාද වදිනවා කියලා ගියා. මී අඬන දැන් මට මේකට අඬන්නත් බෑ, හිනා වෙන්නත් බෑ. හාඳුරනේ මට මතක් වුණේ බුද්ධ ධර්මයේ දූරං ගමං ඒක චරං හාඳුරනේ දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසය සිතවනාහි දුරගමන් කරන තනියම හැසිරෙන ශරීරයක් නැති ගුහාවක් වෙයි. එතකොට ඒක තමයි අනුභූතිය. එතකොට ඒ අනුභූතිය ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා. එතකොට මම වචන තෝරා ගන්නවා. ඒක තමයි හැම නිර්මාණකරුවෙකුට වෙන්නේ. ඉතා අඩු වචන පාවිච්චි වෙනවා. මම එතුමන් සහ ඒ තත්වයට පත් වෙන මාවැනි ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු වෙන්නේ මෙන්න මේ වචන ටික ලී. ඔබේක බලන්න සාර්ථකද අසාර්ථකද කියලා. සංගීතවත් කරේ ඩෙනිස්ට පෙරරා. මුල් ගායනය කළේ අමරසිරි පීස්. මගේ තුන්චි රසමලේ මමයි නුඹේ වියපත් බබරා නුඹේ නෙල්පත් නොදකින කුමරා නුඹේ නෙල්පත් නොදකින කුමරා ඇ
ගඳක් වගේ අහසේ නුඹ ඉන්නවා නම් ආසයි මං නොකීතවි නුඹට කියන්න තරහක් නැහැ නුඹ බැස යන්න ඇවිදින් සැරි සරණවානම් ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න තරහක් නැහැ නැවිත් ඉන්න මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බමරා නුඹේ නෙන්වත් නොදකින කුමරා නුඹේ නෙන්වත් නොදකින කුමරා